දරණි බලන හැමෝම 206 වෙනි කොටස බැලුවේ ගොඩක් දුකෙන් ඇත්තටම තරමිනීට මිරිස්කුඩු ගහලා පොළු වලින් ගහන දර්ශනයේ සමහරු නම් බැලුවේ ඇස් දෙකත් වහගෙන නේද බොරු කියන්නේ මොකටද මන්නන් දරණි අන්තිම ටික බැලුවේ සද්දෙත් අඩු කරලා ඒ තරම්ම කම්පනයක් හිතට ආවේ දරණි කියන්නේ තරමිනී කියන්නේ අපේ ඇත්ත ජීවිතයට දැන් සම්බන්ධ වෙලා ඉවරයි ඇත්තටම තරමිනීට රිදෙනකොට අපිටත් රිදෙන්නේ අන්නේ නිසා මං හිතන්නේ දරණි බලන හැම රසිකේ රසිකාවියක්ම මං ඒ කිව්ව දෙයට එකඟ වෙයි මේෂ ගැන නම් ඇත්තටම පුදුම තරහක් ඇති වුනේ ඉන්න තැනකට ගිහින් ගහලෙන්න හිතුනේ තරුමිනීවත් හිටියනම් ගහන්න ඉගෙන ගන්න තිබුණා නේද මේෂට ගහන්න හරි දැන් තරුමිනීට ගහලා මේෂට සෙව්වන් දිටමේ හැමෝටම ගොඩක් සතුටු ඇති හැබැයි ඒ සතුට වැඩි කල් තියාගන්න මේ කට්ටියට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක ඇත්තටම හීනයක් විතරමයි. ඇත්තටම දැන් මේෂල තරමිනීට මිරිස්කුඩු ගහලා හොඳටම ගැහුවනේ. දැන් තරමිනීට නැකිට ගන්නවත් බෑ. කකුල නම් අනිවාර්යයෙන්ම කැඩලා තියෙන්නේ. ඇස්වලටත් ගොඩක් අමාරුයි. මිරිස්කුඩු කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. දැන් මේෂල තරමිනීව පාළු පාරක ගිහින් දාවි. ඉතින් තරමිනීව එතනින් පාර ගිහපු කෙනෙක් ඉස්පිරිතාලේ අරන් යාවි කියලා හිතන්න පුළුවන්. තරමිනීගේ පැටව දෙන්නට හයියක් මේ වෙලාවේ දේවින්ද සහ ලොකු අම්ම ඉන්න එක කිසිම අඩුපාඩුවක් නැතුව දරුවෝ දෙන්න ආදරෙන් බලා ගන්නවා. දැන් අක්ක අතුරුදහන් කියලා වින්ලි දැනගත්තට පස්සේ වින්ලි නම් ටිකක්වත් ඉවසන්නේ නැහැ. තරමිනී වගේ ඉවසල පුරුදුත් නැහැ වින්ලිට. අනිවාර්යයෙන්ම වින්ලිගේ හිතට එන්නේ දෙන්නයි. එයින් එක්කෙනෙක් තමයි දයාල්. අනිත් කෙනා තමයි මීෂා. ඉතින් විනුලි අනිවාර්යයෙන්ම මෙන්න මේ හතුරු දෙන්නව සාගන යනවා. ඒක ඒකාන්තයි. විනුලි දයාල්ව මුණ ගැහෙන්න යයි. හැබැයි පහුගිය දවස්වල මීෂ තමයි තරමිනී එක්ක හොඳටම තරහෙන් හිටියේ. අන්න ඒ නිසා මීෂව මුණ ගැහෙන්න යයි විනුලි. ඒ ගිහින් නිකම් ඉන්න එකක් නෑ. අක්ක ඉන්න තැන අහන ගමන් හොඳටම ගහයි කියලා හිතන්න පුළුවන් මීෂට. ඇත්තටම කිසිම සමාවක් මීෂට දෙන එකක් නැහැ. අක්කට කරදරයක් වෙනවා කියන්නේ විනුලගේ හුස්ම නතර වුණා වගේ තමයි. හොඳටම කේන්ති ගන්නවා. මතකනේ මීෂ ගැන භාෂි කියපු දවසේ ගිහින් රණ්ඩු වුණා. ඉතින් මේ පාරත් ඊට වඩා කේන්තියයි. ඇයි තරමිනීව සාගන්නත් නැහනේ. ඉතින් මීෂට කට අරින්නම සිද්ධ වෙනවා. මොකද මීෂ ලෑස්ති පිට නැති වෙලාවක තමයි විනුලි එන්නේ. මීෂට පිටි කොට්ටයක් වගේ ඉඳන් ඇස් පේන්නෙත් නැති අයට නිගහල පුරුදු. ඉතින් මීෂට අනිවාර්යයෙන්ම උණ සිද්ධි. හැම එකක්ම කියන්නම සිද්ධ වෙයි නිසකවම. ඒ වගේම විනුලිගෙන් හොඳටම ගුටි කන්නත් වෙයි.